අයිබෝවන් සුභමධ්‍යහනක් ඔබ ස්වාදීරූපහනි මධ්‍යාන ප්‍රධාන පවෘති ප්‍රකාශය සමඟෙන් ප්‍රථමෙන් අවධනය පුවත් සිරස් තලවෙත සංචරණය කඩා පොලිස් දැලට පැටලුණු වැඩිම පිරිසඊයේ ඔන්ලයිනයෙන් බෝතලය ගන්න ගන්න හිටපු අයිට පැතුම සුන්වෙයි. හරක් කටාග ගෝලයින් හතක් කුඩුත් එක්කම කොටුවෙයි. පකුර තවත් ඉහලට ඒඒත් ආසධතයන් දෙදහස් හාරසිියතිස් හයක්. ඉන්දයාවින්ගෙනා කහසහ බීඩි කොල මන්නාරමීතිී අත්තනංගුවට නෂ්ටික අවි පාලනයට ඇමරිකා රුසියා එකගතාවක. න්ල් Online ක්‍රමය මගින් මත් පැන් අලවි කරන්න අනුමැතිය ලබා නොදෙන්න්න COොID-19 පැතිීම වෙක්වීමේ කාර්යසාධක බලකාය තීරණෙ කළ තියෙනවා. සුරාබදු දොර්මේන්තුව මෙම ක්‍රමයටතේ මත් පැන් අලව කිරීමට අවසරය දෙන්නයි කරති වූ ඉල්ලීමට මුදල් අමාත්‍යංශයේයේ අනුමැතිය ලබාදිල තිබුණා. එම අමාත්‍යංශයේ මෙම කාර්යේී ප්‍රතිපත්ති මේ ඒ එකකතාව ලබාගන්න කොවි් කාර්සාදක බලකායට යමු කළ ඉල්ලීම ප්‍රතික්ෂ කිරීමට එම බලකාය අද පියවරගත්තා. මෙ අතර ඒදිනෙත් කරෝනාවට ගොදුර වුණු දෙදහස් හාරසියත්තිස් හය දෙනෙක් අපේ රටෙන් හමුණා. වරසේ ව්‍යාප්තය පාලනය කරගන්න නම් ජනතාව සෞඛ්‍යප දෙ ඒ අුරින්ම පිළිපදිින් ඕන කියලයි සෞඛ්‍යංශ අවධහරණය කරන්නේ ඊ හිතිනේ මෙිරටින් හඳනාගත් කොරුණ ආසාධතින් දෙදහ සාරසිඇති සහිධනාතුරින් පන්සේ හැටෙක් දෙෙකු හමුවේ ඇතේ ගම් පාදිශවයකයෙන්. කොළමින් ආසාධතින් පන්සිේදාසයක්. කළුතුරින් ආසාධතින් එකේ පනසහයක් කුන්නෑ කලින් එක ඇති සතක් මඩ කලපින් එක ඇති සතරක් රත්න පුරේ එකසේ විසි හතක්හා අන්්ඩාතපුරේ ආසාධතින් එකසේ විසි එකක් වශයෙන් ඊයේ හඳුනාගෙනනා ය අනු මේ දක්වා මෙරටින් වාර්තාාව ඇති සමස්ත කරණ ආසාධතින් සංඛ්‍යාව, දෙලක්ෂතිස් දහස් හයසය අනු දෙකක්. ඒ අතරින්ති සතර දහස් දෙස තිස් දෙදනෙකු රුහල් ගතව ප්‍රතිකාර ලබවාස්වල් ලැබූ සමස්ත කරණ ආසාධිතින් සංඛ්‍යාව, එකක්ලක්ෂානු හත්‍රර දහස් එකසේ හතලෙස් පහක්. ඒ දිනේද වත් කොවිඩ් මරණ පනස්නවයක් වාර්තාාවනා ඒ අතුරින් එක් අයිකු වයස අවුරුදු තිහට අඩු පුත්කලෙකු වන අතර අවරුතු හැටට වැඩිකාතාවන් විසේක් දෙනකු හා පුඩුශයෙන් දහත් දෙනෙකු මෙසේ මියගිය පිරිිසට ඇතුළත්. එයනු මේදක්වා මෙරට සිදදුූ කොවිඩ් මරණ සංඛ්‍යාව දෙදහස්තුන්සිය හැත්තෑ හතරක්. එන්නත් කන වැඩ පිළිවෙලද මෙවරවිට සාර්ථකව ක්‍රාත්මක වනවා. රසනකා ොවිශිල්් න්නතේ පළමු මාත්‍රාව, පුද්ගලින් නවලක්ෂ විසි පදහස් දෙේ හතලිස් දෙදනකුට ලබාති ඇතිය අතර, ඒ දෙ වවන මාත්‍රාව ලබාද ඇති සංඛ්‍යාව, තුලක්ෂ පණසයි දහස් පන්සියතුනක්. යින ෝ ෙන්න්නතේ පලමු මමාත්‍රාව, දහතු ලක්‍ෂානු දහස් එකසේ විසි හයදනෙකුට ලබාතිය තිබෙනවා. එහි දෙවන මාත්‍රාවද තුන් ලක්ෂ තිෙස්නවදහස් නවසේ තිස් දෙදනකුට ලබාති ඇති බවයි, වසංගතුරෝග වි්‍යාංශය සඳහන් කළේ. ස්පපුත්්නිික් න්නනතේ පලමුම මත්‍රාව, පුද්ගලින් හැටහතර දහස් නමසේ අසූ හයිදනකටා. එඒහි දෙවන මත්‍රාව, පුද්ගලින් හදහස් එකසය දාසය දෙෙනකුට ලබාතීමටයි පියවරකිනතිබෙන්නේ. බොහෝ අයට මේ වනු විට දෙවන මාත්‍රාව ලබාදීලා නියමිත සති දෙක කාලයක් ගත කර තියෙනවා. මේ පිළිබඳව සහර විට පිටවාවලෙන් ලබෙන තොතුරු තියවා. එනඇත බාගත්ත අයට මහාාවරණය පැළදීම අවශ්‍ය වන්නේ නෑයි කියන සහ රටවල්වලින් වාර්තා වෙනවා. අපේ රටේ පෞතින තත්ව යටතේ තවම එවැනි තීරණයක් ගැනීමට කල් වැඩී. පළමිනිම දේ තමා මේ එන්නත්වලින්. අපිට රෝගය වැලඳීමේ ඉටකඩ සියට සියයක් අඩු කරන්නේ නෑ. එවගේම රෝගය බෝකිරීමේ හැකියාවත් සියයට සියයක්ම නැති කරන්නේ නැහැ. ඒත් අත්ත්ව යටතේ අපිට අපේ ආරක්ෂාවටත් අන්න අයගේ ආරක්ෂාවටත් මේ සෞඛ්‍ය පුරුදු කරගෙන යෑම අත්‍ය අවශ්‍ය වෙනවා. එනත් වෙන වැඩිවල්ට උදහමුපුදාවේ වයිද්‍ය බලකයිද තම දායිකත්වය තෞදුරටත් ලබා දෙමින්සිටනවා. ොරොන ර්ධනයට ලබා දෙන සයිනොෆෝම් එන්නතේ මාත්‍ර තිහක් සොරකම් කිරීම සිද්ධයක් පිළිබඳ හබරාධතුව පොලිසිය පරක්ෂණ ආරම්භ කරතිබෙනවා හබාදු සෞකිවෛද නෙධාරීවරයා කළ පැමිල්ලකට අනුව මෙම පරක්ෂණ ක්‍රියත්මක බවයි පොලිසිය පවසන්නේ එම සෞකිවෛද නධාරේ කාර්යාලයට අනයුක්ත සුළු සේවකකු හාරය දෙෙකු සම්පන්දයෙන් මෙම විමර්ෂණ ක්‍රියත්මක බවද පොලිසිය වැඩදුටත් පවසනවා. රෝන වෛරසයේ ව්‍යාපති්‍යය පාලනයට පනෝපු සංචරණ සීම කඩකරන පුද්ගලෙන් අත්තරංගුවට ආරම්භරපුහෙම් තවදුරටත් වැඩකරල තිේෙනවා. පවගේ පෑ විසිහතරදී සංචරනසීම කඩකරපු එදහස් පන්සිය හැට එක් දෙනෙක් අතන ොඩ ගත්ත කියලා පොලිසිය සඳහන් කලා. එක්දිනකදදි වැඩිම සැක්කරවන් සංඛ්‍යාව කතරංගොටගන්න ලැබ. අදදින උදෑසන හයින් අවසන්න වන පෑැවිසින්ත්‍ර කාලපරිච්චේදී තුළ එම සංඛ්‍යාව එදාස් පන්සිය හැටේකක් පමණ වෙනවා ඒවගේම වැඩිම පිරිසක් අතරංගොට ගෙන තිබෙන්නේ කුලියාපිටිය මහනුවරසා මාතලයේ ප්‍රදේශවලින් එමෙන්ම මේදක්වා අතර ගොඩ ගෙන ඇති මුළු සංඛ්‍යාව තිස්සායදස් නම සය විසිය එකක් පමණ වවා ඇම මෙහෙුම කණඩවසිදු කරන ලබනවා ඔම සංචාන සීමම උල්ලගන කො අපබ විුද්ද ඩු පැවු මක් සුදු කරනවා එවැනි. දුවකදදි වර්දකර ලංකාව අපරාධ නීති අර්ථය දඩුවම් ලැබෙනෝ. අත්‍යවශ සේවාමක සමාජිකින් නොේ නම් නිවසේම රැදි සිටින්න නිරෝදායන් දීතිවලටත් ගඩ කරමින් කටයතු කරන්න. සංචරණ සේම කඩකරන පුද්ගලින් සොයා ක්‍රාත්මක බිහිුම් වලට ද්‍රෝණ කැමරම් මෙහෙව්ද අන්තර්ගතයි. එවැනිවෙහවමක මොරට නකරේද ක්‍රියපටන එංගුඩ. මේ අතර සංචරන්ට සේ මක්‍රියත්මක වුවද දිවෙන්නේ වි සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට දෙදින තුළ තොග වෙළදාම සඳහා විෘතව පවතිනවා. සෑම ආර්ථික මධ්‍යස්ථානකටම පහේ එලවලු හා පලතුරු විශාල වශෙන් ලැබීතිබූ බව අප වර්තාකරවන් සඳහන් කලා. අද සමුයේ විශේ ආර්ථක මධ්‍යස්ථානය විතුලට වෙනදාෝට වැඩියමංහිතන් එලවලුපමාණයක් පැමණියා ඒවගේ අද හා සමානම වෙළඳෝ පිරිස ආර්ික මති්‍යස්ථානන් වට ාව මිලග අඩු අඩුවෙන්යන්න අදග මඩ ුවදා කලුණයන්. හඩෙන හඩුව ගවැඩ කොළම මැනින් වෙලඳ පොලද අද විවෘර්තව පැවතුනා. දිවේනේ බොහු ප්‍රදේශවල සිට එලවළත්තුගේ ලැබිතිුණු අතර, ජංගම වෙලදුන් එලවලු මිලදිකනිව සඳහා පැමිණ සිටි අයුරුද දක්නට ලැබුණා. ේතර මඩකල්පෝ දිස්්‍රික්කේ නාවට සහ මිලට අ්‍යක්ෂ ආහාර ද්‍රව්‍ය ලබාදීමේ වැඩ පිල් වෙලාක් ආරම්භ කෙරුණා ඒ අමාතේ ආචාර්ය බන්තුල ගුණවර්තන මහතාගේ ප්‍රධානත්වෙන් පැවති සංකච්ඡවලින් අනතුරුවයි. ප්‍රධානරය වන බත් සඳහා අවශ්‍යගන්න සහන් වන මිලගලයාම සාමාන්‍ය ජනතාවට දන්න බැෑ. මේ පටගත්ත කන්නේ සිට ගොන මේ හේතුවක් නිසාවත් පොදු ජනතාව ආහරයට ගන්න නාඩු සහ සම්බා කැකුළුහන් කියන හාල් වර්ගතුන රුපියල් සියයට වට අඩුමිනට පවත්තගෙන යනවා මේ වර්ෂය පුරාව. විදේශයක ඉඳලා මද්‍රව්‍ය ජවාරම මෙහෙ වන හරක් කටා යන අන්වර්තනාමයෙන් ප්‍රසිද්ධ නදුන් චින්තක නැමැත්තාගේ ගෝලයින් හද දෙෙනෙකු අතරංකුට ගන්න පොලිසියට හැකිාව ලැබුණ. ලාන්න දෂණ මර්ධන ඒකේනධාරින් දෙරක කාලයක් සිදුකළ විමර්ෂණවලින් අනතුරුව බැංකු ගෙනම්වට මුදල් තැන්පත් කිරීමෙන් පසු. විධ ස්ථානවල තබා මත්‍රාව අල්වි කළ, හතුලස් එක්හඇවරදි කාන්තාවක අත්තරංකුට ගඩු ලැබවා. ඊට සහිදුන් හංවල් ප්‍රදේශය පදිංචි පනස් හැරදි පුද්ගලෙකුද අත්තරංගුට ගැනීමට පොලිසිය සමත්වනා. ඕ සන්තේ තිබූ ඒටීම් කාඩ් පත් අටක් සහ රපෙල් හත්ලක්ෂ විසිහසක මුදලක්දසස්වාකෙනනාා. ශ්‍රී ලංකාවේ මද්‍රව්‍ය බෙදාහැරීමේ වගේම සිල්ලලට පාරිබෝකින්තු විකිනීමේ ක්‍රමවේදය යම්ආකාරයකට මත්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් වෙනස් කර තිබෙනවා. බෞතිකව අදාළ පුද්ගලයාට රිජුවම ත්‍රව්‍ය විකිනිීමක් සුදුූ නොකර සමාහජ මාධ්‍යජාලා මගින් හෝ වයිබ වටසැප් මගින් ටෑනෝම් ලබාගෙන ඉන් පසු ජාවාරම් කර විසින් තදහන් කරන ස්ථානයකින් මද්‍රව්‍ය ලබා ගැනීමට පාරිෝකයට සැලැස්වීම මෙම උපක්‍රමේ අරුණ බෞවට පෙන ගෝස් තිබෙෙනවා ස්තුනකට අතාසන්න කාලයක් ස දුකනලද විමර්ශණය පති පයක් අනුව මෙම කාන්තාව සහ පුද්ගලයා මද්‍රව්‍ය ජාරම සම්න්ධය අරගඩ ගන්න ලැබෝ ඒවාගේ ඔවන්ගේ නියෝග මත. ප්‍රදේශී වශයෙන් මත්‍රාවය විකුණුණ පුද්ගලින් පස් දෙෙනෙක් ඒයේ මාතරසා වැඩිගම ප්‍රදේශවලදි අතරකුඩ ගනු ලැබවා අතරම් ගොටගත් කාන්තාව ස සැකරු. කොළඹ මත්‍රවිනාශ කාර්යංශ වෙත බාරදී තිබෙනවා. එවගේ වැලිගම සා මාත ප්‍රදේශලින් අතරකට ගත් සැක්කරුවන්. වැලිගමසා මාතර පොලස්ාන වෙත බාරදී තිබෙනවා නේති විරෝධීව මෙරටට රැගෙන ආවිය ලික් අහ සහ බඩි කොළතොගයක් මන්න්නාරමේදී නවික හමුදා භාරයට ගන ලැබ. ඉදයාවෙ සිට නීති විරෝධීව මෙරටට රගෙනා කහ සහ බීඩි කොල तोොගේ සකරන් දෙදිනකුද්ද සමග අතනකොඩ ගැුලබේ, මන්නරම කොත්ත පි්ඩි වෙරලත ේසිදු කළ මෙහිුමකදී. වියලිකා කිලොග්‍රම් තුන්සි හැත්තැවැග්‍රෑම් හයිසියක් කා, බීඩි කොල කිලग्්‍රහම් දෙසිේ අනුවහතරයි ග්‍රෑම්සිියයක් බෙසි සොයා ගැනුණා. වියනිිකාහතොගගේ යාාපනයවරවක කාරයාලයට බහර කරුණු අතර, සැකරුවන් සම්බන්ධයෙන් වැඩදුර පීක්‍ෂණ ක්‍රියත්මකායි. ලාවත සින්න පාඩුව වෙරලතීරයට ගොඩ ගසාතිබූ ඉන්දිය යාත්‍රාත් දෙකක් සම්බන්ධයෙන් පොලිස් පරේක්ෂණආරම කරතිබෙනවා. තිෙ පම දිගිනිියුත්,ම දීවර යාත්‍රා දෙක මුදලම පොලිස් වසමේ සින්න පඩුවවැල්ලතිරයට ගඩ ගසාසතිබූ අයු දීවරෙන් දැක තිබෙනවා ඒ පිළිබඳ පොලසිය දැනවත්කිරීමෙන් අනතුරවායි. පරික්ෂණ ආරභ කරනේ මෙම යාත්‍රාවල පුදග්‍රයින් පිරිසක් පමිණ ඇති වට සලකුණු පවතින බවයි පොලිසිය පවසන්නේ යාාත්‍රා දෙකේ එෙන්ජිින් රැගෙන ගොස් ඇති අතර මේ සම්බාධයෙන් අංශකකිපයක් කඔස්සේ පුළල් පරිීක්ෂණ ක්‍රාත්ම කිරීමට පොලසිය පයවරගෙන තිබෙනවා. නිල් වික්‍රමසිංහ මහත්ම පාර්ලමේතුව නියෝජනය කරන එක. ආණඩුවට මොනව ආකාරයකවත් අභියෝගයක් නොවනත් විපක්ෂනායක සජිත් ප්‍රේමදස් මහත්මෑ ඇතුළු සමගි ජන බලවේගේ බෙදීමක් ඇතිවෙන්න මේක හේතුවක් වෙන කියලා රෝහි තාේගුණවර්ධන මහත්මයක් ප්‍රකාශ කලා. සංජි ේදිරිමාණ මන්ත්‍රීවරයාද මේ ගැන අහස්තැක්. පැනිල් මහත්වයා පාර්ඩිමේන්තුේ විපක්ෂෙත්ෙට ආ්ඩුවත් හිටිය. අපි බයවෙනවානම් බයවෙන්න ඕන දෙදස් පහලවයි දෙදස් දාහනම ඇයි අතර. හ්ඩුව හැසුරුනේ විපක්ෂේ දිහා බැලුවේ බියරුවේ. අන්න ඒවෙලා වෙති බය නැති වෙච්ච අපි කිසිසේත්ම බයවෙන්න තයිනලුවික්වම සිංහ මහත්මයා එනවාට රජිත්්‍රව අත මහත්වයාගේ දැන් අහර බයවීමක්ති නොකටේ බයදැන් අයි සට සට ාල කකුල් දෙක විවුලොම නිල්වික්ටන සහ ඇත්තුමන්ව නාක විදියට සලකන ශාල පිරිසක් පාලිමන්තුව ඇතුළේ සජබේ නියෝජනය කරමින් ඇවිල්ලයිවා. සජිත් ප්‍රේමදා සමමාත්‍යයන්නන් ඔල්ලුව ගිියහරගෙන ඇත්තමේ ප්‍රශ්නෙදී අනි වාරයෙන්ම සමගින්ජන්න බලවේගය දෙකට මැදදෙන් ඉරක් යනවා කියනකතමයි අපේදේශවාල පරෝතනය ඒත්මගින්වා රපා ද්‍යාන ප්‍රධාන පෘති ප්‍රකාශය මෙතකින් මාවට පත්වනවා අප යලිත් තමන්නේ පන් ප පත්ගින් සදස සූදවසක්. thank you